විසි නාද ැදින් පාවඩ මතින් මල්වියන් තොරන් මතින් වැඩම කරවල. මෙස්වාමීන් වහන්සල අපිෝ පිළිගන්නවා දැක්කම චුටි හාමුදුරුවරු හිතට ගන්නට ඕන කවධහරි දවසක. අපිත් මේවාගේ තැනකට වඩි නවා කියලා නිහතමානී වෙලා හංකාර නැතුව. නිහතමානය වනාම පැවිද්ධබොම ලස්සනයි අපේ නායක හාදුරු තුළින් අපඒ දකිනවා පුංචි දරුවෙක් වගේ සමහට ලොකු පන්සල්ල හාමුදුරහම නිහතමානී නැහැ. ම තුන් හන්සල තුලින් අපේව දකිනවා විහාරාධිකාරී ස්වාීන් වහන්සේ තුළින් අපේ ලක්ෂණ දකිනවා එනිසා පොඩි හාමුදුරුවනේ දවසක උතන බණහන ගමන් හිටියොත් මේ පුටුවට එනවා කියන එක නෙමයි. සාාසනික ගමන තුළ ඉදිරියට වඩිනවා කියල හිතුවොත්. සාාසනික මාර්ගය තුළ ඉදිරියට වඩිනවා කෙල හිතුවොත් මට උහන්සල දකිනකොට මතක්කනෙන මගේ චූටි කාල මං අවරුදුද කොහහි පන්සටාව. මත් බොම පුංචි වයසේ අෞුදුුවය කොළ හයිවරේගෙන යනකොට. ඉතින් අවුරුදුය කොළ හක් වුණාට සයිස්සගෙන් පුංචි. ඉතින් මට මතක්වෙන මම පන්සරට වැඩම කරපු ඒ කාලේ බොහොම දුස්කර කාලෙක දුස්කර පලාතක ඇමිලි පිටියේ පදළංගල ඉති මට මතක්වෙන ලංකායි ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සනමක් එවක්කට ජාතික රූපවාහිනී ධර්ම දේශනාවක් පටිගත කළ මංහිටපු පන්සලි. මංඔලගේ චටි හාමුදුරගෙනෙ. ඒ ස්වාමන් වහසේ ජාතිිකරූ පහනි පිරිසක් එකක්ක ගිහිල්ලා. එ පන්සලේ ඒ ස්වාමන් වහන්සේක දෙමවපියෝ එකතු කරගෙන තවත් අයි එකතු කරගෙන ධර්ම දේශනාවක් පටිකතලා මන් පොඩි ස්වාමීන් වහස නමක් ඒ ස්වාමීන් වහන්සේම කළ. එක මං බලාගෙන හිටියේ බෝධි ප්‍රාකාරයේ අර බීරලු වැටාසෙන් ලොකුහාදුරුමට යන්න දුන්නෙන්නේ. අපේ ලොකහහාදරෘටිකක් ඒවාගේ වැඩට ප්‍රතික්ෂේප කලා. උුහසේ දෙයක් පරණ තාලට හිතුවවන්වහන්සේ උන්ුහන්සේ බුදුවෙන්න ඕන උන්ුහන්සේ තමයි අපි මේ තත්තට වැඩම කෙරෙව්වේ හැබ වඋවහන්සේ ය කවිබන කියනේවාගේ වැඩ එච්චර පිළිගත් නෑ උන් ලොක හාදුරු ඒට ඉඩ දුන්නේ නෑ උසස් පෙල කරන්න දුන්න ප්‍රාචීණ කරන්න කිව්වා ඉතින් ඒවාගේ ලොකුහාදුරුටයක් පරණ වැඩටිගත් තමයි අනුගමනය කරේ කවි වලට මෙම මෙච්චරැති වන්න බෝධි පූජාවටනත් කවි කියන්න දුන්න. අපි හොරෙන් කවිකිව්වේ ගල්තලාවට කියලා හොරෙෙන් කවිකිවේ කියන දුන්නේ. කවි කියන කොට එක ප්‍රතික්ෂේප කලා. ඉතින් මට මතක් වෙනවා ම චටි හාමුදුරු කෙනෙක්කෙද එදා අර බීරලු වැට යටටින් මං එබිලා පැත්තකට වෙලා බලාගෙන හිටපු මම. එදා හිතු ආවංකවම සිතින් කවද හරි මේ හාමුදුරුවාගේ බණ කියන්න ඕනේ කියලා. ඉතිං අද ලංකාපොඩි හාමුදුරුවනේ ඉස්සල්ලම්ම චූටි හාමුදුරුන් අවවාදයක් දදිලලා බන පටගන්නවා. ලංකාව තියන ෑම ලිවකොම් බණ කියලා තියනවා කියනවා අදටත් කියනවා. සෑම නාලිකාවකටම වැඩිය ලෝකෙත්තරටවල් දොලහකට දහතුුණකට ඉතර වැඩියා. ඉතින් පොඩි හාමුදුරුවනේ ලොකු වැඩක්කරාන මේ ශාසනයේ දායක පින්වතුන් දෙන දානේ ල්ලඳන්න ගමන් එත්තන්ට වැඩක් කරමින් කෝම හරිකමක් නෑ වඩින තැන්වල මේගේ කැමරා උත්සගෙන මිනිසු පස්සෙන්ෙනවා. පොටෝ ගහනවා. ඒගෙන් අහංකාරව වුණේ නෑ චටි හාමුදුුවනේ. තට දෙයක් දැනුනා ලොක හාමුදුරෝ දේපුදේ දීපු දයි දෙමවපියෝ කවපු පෝපු පෝපු කිරිටිගේයි ඊළඟට දුප්පත් දායකෝ දීපු දානටිකේ අගේ තිබ්බවාගේ කලෙකක් මට දැනු හිතට අහංකාරගමක් නෙමයි. එනිසා චූඩි හාමුදුරුවරුන්ට මුලින්ම දේශනා කරන්ට කැමති ස්වාමීන් වහන්සේ නමක් කියනකත ේරුම් අරගෙන ජීවිතයේ අනාගතයේ තැනක් ඇතිකොහෙයාරි ශාසනේතු ලොබෝහන්සලට සමහල්ලාට අදමං ඔබහන්සට බණ කියලායනකොට දවසක පිත් අයිසරක හිල්ලතියේ. නායක හාමුදුරරු වෙලා බැරිවෙලා නොහැකි වෙලා කටහට නැතිවෙලා ගුලත්තුඩක් වලඳන්න ගමන් ඔබහන්සල කවදහරය වෙල්ලා පි පන්සල්ුවලට බන කිය යන දවසක් කියය කියල මං හිතනවා. හිතුව ඔොත් බැරිනෑ. පුංච ස්වාමීන් වහන්සට විතරක් නෙමේ දරුවෙක් දුුවෙක් පුතෙක් හිටියත් ඒ හැමෝටමත් එක්කයි මේ අවවාදය. සියලු ස්වාමීන් වහන්සේලා සැරදේවා නිදුක්වේවා නීරෝගී වේවා චිරජීවනය සැලසේවා සියලු කුඩා ස්වාමින්න් වහන්සේ ඇතුළු සියලු මහා සංගරත්නයට චිරහත් කලක් ශාසනය ජෝතිමත් කරන්ට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරලා අපි ධර්මදේශනාව අරම්භ කරමු. පින්වත්නී අද බණ කියන්න බලාපොරොත්තු වෙනවා හරි වැඩගත් ලස්සන කාරණාවක් පිළිමඳව. ඉතින් දමම කල්පනා කළා මට පේන තෙක්මානේ වැඩිපුර බැලුවම මට පේෙ ගොඩක් වෙලාවට තාත්තලට වඩා බොහෝ වෙලාවට අම්මලා ඉන්න අවාගේ තමයි වැඩිපුර පේන. ඒක ති කොහොමත්තේම නිනේද. වෛදදි සේෂවයට ගියාත් වැඩිපුර කාන්තාව ඉන්නවා. ගරූෘතියට ගියත් වැඩිපුර කාන්තාව ඉන්නවා. හැම තැන්ඩම ගයාාම වැඩිපුර කාන්තාව ඉන්නවා. ප්‍රේතවස්තුව කියකිව්ුවමත් වැඩිපුරකාන්තාව පෙරේතිීෝ වෙලා තියෙනවා. විමානවත්ව කියවමත් වැඩිපුර කාන්තාව දිවියලෝගකි හිල්ල දීන. ඉළඟ නිවන්දක කාතාවරගැලුවත් වැඩිපුර කාන්තාව නිවන්දැල තියන. කොහො ැම දැම ඩිපුර නියෝජනයක් අපාය වුන තතාරන්න වැඩිපුර යනවා අම්මලා හි ඉනින්න සංහිතු අම්මලා ගැන ටික් අතා කර අදකර අත්ලගැන කියන්නේීම නැහැ. ධාතල තරහ වෙදදන්නෙන්නේ. එස අම්මලා ගැන විතරාක්ම කතා කරන්න ඕනෙකෙළම් කොති චුටි හාහදුරුත්තින්නවා. අපි හැමෝටම අම්ම කෙනෙක්න්නවා ඔබ හැමෝටම බිරිදක්කින්නවා. ඔබ හැමෝටම අපි හැමෝටම ගැහැනයක්ක් කම්බ වෙනවා මොනහරිස්වරූපකින්. දියණිය, නංගි, අක්කා, ආච්චි, නැන්ද, අම්මා ඔය වගේ මොනහරි නමකින් අපිට එක ගැහැනිියකෝ කීප දෙනෙක් අපිට හැමෝට අපි හැමෝ පෙරිමියෙකුට මායතුළු. මෙතැන සෑම පිරිමියකුට මත් සෑම ගැහැනියකුට මත් අපිට ගැහැෙනු හම්බ වෙනවා පිෙනව අතිී මොකක් හරි නමකි. සමහරයට ගොඩාක් නංවලින් හම්බෙනෝ සමහරයියට සීමහ සහිත නම් කීපකින් හම්බෙනවා. ඉති මෙතන මේ වැඩයින සමහර චූඩි හාමුදුරුවරුන්ගත් මදන්නේ සමහර ට සූරීවැව හම්බ ගම හම්බන් තුොට අම්පාර පැතිවොලත් ඇැති සමහට මේ පැත්තෙම වෙන්න ඇැති. නේද. සමහට අපපච්චි පතලක වැඩ කරනවා ඇති. රාගල තනමල්විලවෙෙන්ට ඇති සමහට අම්මට අන්සභාග හැදිලා නේද අපිත්තේම අපි තිගෙන ගන්න පුචි ලාලවල පිරිවෙෙන් හිටියට. අපේ තාත්ත කුලි වැඩ කල්ලා අපිට කන්න දුනි බහම සන්තෝසයි. අප අම්ම පැදදුරු ව කියලා අපිට කන්න දුන්නේ. හැබැයි කන්න නැතිකමට අපි පන්සරට වෙන පන්සරට එන්න ඕනි කියලා අන්නපු නිසා පන්සරටක නැත් දුන්න. හැබ අපේ තාත්ත ඉල්ලි මක් කලා ආවනං රජෝ ගෙදරෙන්න පා කියලා. යන්න එපා එා එපා එපාපා කිව්වා බෑ බෑ යන්න ඕනේ කිව ඉති ආවනන් ආය එන්න එපාගුවතාත්තකිවා. ගියනන් ගියගමන යන්න භාගෙ කරන්න එපා ඇම එකම දුව. අපේ තාතා ජීවතුන් අතරනෑ දැන් අවුරුදු පහක් වේ නොිය කියල්ල. ඉතින් දෙමවපි ෙහිමයි සහල්ලාමං ඔය විශ්විද්‍යාලය මින්න කාලවලද පිුවත්න්නේ මට මතකයි උසස් අධ්‍යාපනය හධදාරණ කාලවලද මං ගෙදරෙ හිෙල්ල සල්ලි නෑ මේ චුඩි හාඳදුරුවවාගේ මේ හිත් කියවන්න. පොඩි හාදුරන්ගේ හිත් කියවන්න. සෑම දේම දානිමානෙ ලැබෙන අතරේ මටත් ඉන්නවා කීපනමක් වැරදි තියෙන අවෝසිට ගුටි බැට දෙන්න වෙන වෙලාවළුත් අනන්ත තියනවා අපිට තරහා යන්න වෙලාවලුත් අනන්ත තියෙනවා. ඒ අතර අපි නතර වෙලා අනන්ත කල්පනා කරනම පුංචි හිත් ගැන අපිත් එෙම වයිසක් තිබ්බ නිසා. එදා දඩුවන්ක ගුරුවරු ගැන අපිට මතක් කෙන අද පුංචි හාමුදුරුව කරන වැරදි දකලා එදා ඒ ගුරුවරය හිටපු තැන අපි ඉන්නකොට අප ගරුවරු ඇයි දඩුවන් කළේගේ අද අපිට තේරෙනවා. සමහර වෙලාවට පොඩි හාමුදුරු නමකට අපි හාමුදුරුවනි හෝටු පාරක් ගහලමං වාහන යන ගමං කිය යනවා ත්‍රියදුරු මහත්තයක කොල්ලු මුව යන්ට පුලුවන් ගෙදර සිවරතියලා. ඒත් බං ගෙදර ගිහිල්ල කන්නවත්නෑ මොකද කරන්නේ බත්්්‍රිකක් හරිකාලාල පන්සලේ ඉඳීන්නෙ බං කියලා මම කියනවා. පොඩි හාන්දුරු මේ දන්නේ නෑ. ඒ අහිතනි ගැවි රහට ගාල ලොකවාආන්දුරු ලොකු තරහත් පිරිමාගෙන යනවා ඇති කියල හිතවා. පොඩයාදුර තන ඉතන් නැතිදේව. දරගේල කරන්න ද ෑ පොිහන්ද දෙමපිය දුපත් මොුව කරන්නද. දුප්පත්තෝ පොහොසත් කෝමාරිකමක්නෑ මොනුව කරන්නද ගෙදරගේල. ඔලට සහල පන පන්සේ තුකයි ගෙදර සැයිවාගේ එහෙම එක ක පිටත් හිතුන පුංච කාල ික් කල්ල යනකොට. කිර හෙම වලන්ඳල ඇතිවෙන කොට යිස්ක්‍රීම් ඇතිවෙනකොට ඕන එකක් ඇතිවෙනවාේ සාමාන්‍ය මිනිස් මග කියන් නේකන නැතිකාල නං මක් ගෙදර මතක්වෙන්නන්නේෙත් නෑ. ඒ කිරි වල්ලදන කොට ට්ිකන දානයට කිහිල්ල දුන්නමනම් පොඩි හැන්දැයි වලදන්න. පන්සරක ෙන දුන්නන හට්ි ාගයක් කර දෙදනෙක වලදන්න පුුවන් නේද. ඒකාලෙට මතක්යෙන් නෑ ෙර ගැන. එව ඇති වෙන කාලයක් නවා කිරි පෙන්න්න බෑක් යිස්කී් පෙන්න්න බෑ වටල් පන් පෙන්න්න බැ දාන පෙන්න්න බෑ එතකොට තිෙනවා පන්සල දුකයි ගෙදර සැපයි වගේ කියලා. ඒේදන එත ඒකාල මර ගර දඩුවන් කල බැන්නලා රවල රෝලා. එක තියාගන්න හදන්න එමොකද සේම භූමිය බොහොම වැඩි ඇතක නැතුව තියන බොඩ ආමුදුරනේ. අවුරදු විස්සක් විසිපහක්කතර පන්න ගන්න ඕනේ විසි පාහවිතර පැනම ඔයාට පැවිද තින ලොකු අරුත තේරෙන ගන්න වටිට ම තේරෙන ගමට ගියාමනේද. ලෙල්ලුපිටියේ මහින්ද කිව්ව ත්‍රත්නපුුරේ චන්දරතන ආමුදුරුව කිව්වාම. නමක් තෙව්වේ දැම් බලන්න බණකපුම මේ අම්මල ගැනයි කියන්න ඇද. එවන මේකාහස වරටි කිනකොට ආපහ කියන්න අධදනක නෙවේ මතක් වන්න. ඇ ඉති සෑම ලංකාව නමත්තියපුොහෝ නොතියපු මේ අප ස්වාමීන් වහන්සට ජීව ක රූපයි බල නොකිීවට උන්වහන්සලගේ ගම බැබෙල්ලාතින් උන්වහන්සල නිසා. ද වරායායගෙන් අපේරයි මෙ වරායත් දැබලෙන මන් ඉදැන මන් නිසා. නේද. වරායව කොය ඔය වරයායයිවල් දෙකේමයක අපේ ගම අපේ ගම අපේ ස්කෝල ලඟ කිය. ගොඩ කවල වරයි ඇබිලිපිටිය වරයයිදක මං ඇිපිටි වරයායයි පද් ලංගල වරයායි. ඉති අපේ පාග වරායායගේ පපටමක්කත් හදලනෑ. ලෝකෙට යන් වරායායි පපඩන්ගෙ අදලනෑ වරායායි ැලුම් බෝලකිරෙ එකත් අදල නෑ හැබැයි පැදුරුුවියල කන්න දුන්න අපේ අම්මා බුදුවෙන්ට ඕන මම ඒ පැදුරේ ඔයවගේ චූටි වයිසේ කොනක බුදියගෙන ඉදගෙන දේත් අලක ඇල්ල කරන්න කපනවා අ පංගස් මූට්ු කරපු පංගස් ලිතික ඇල්ල කපනවා. දුරුියලාල අපේ අම කන්න දුන්න කුලිවැඩ කලලා පෙදත් කන්නතුන ඒ කාලෙ හැටි. රජීර අස්සා නෑ කාලේ දුපත් මිනිස්සුකවුරුත් මැටිකාපුෙවල් අලියෙන්නවා අලිකටනවා එම දුක්ඛිත ජීවිත ගත කළේ නියග ඇවිල්ල නියගදක්කක් අප ජීවිත ලඕන තරම් පුංචකාල නියග තිබුණ පාම් පිටි අමෙරිකාම් පිටි බෙදනවා එවවාගේ හිල්ල පෙනේරෙන් හල්ල රොටි පුච්චංන්කනවා පනහෝ ගාල භූමවිතල් ගත ගාන හල්. හ එක එක කලබල කාලේ ගෙර ඉන්න බෑ දොල්වලොට තත්ට්ු කොන තුවක් ව ෙට දාන ඕවල් අපේ ලමා කාල අප ඕනතරන් දැක් විද. එඉේ සමත ගන චොඩි හාමුදුුවනේ පැවිද් කියැන බහොම ලස්සන ෂේම භූමයක් නිවනට බොහම ලඟයි. හැබැයි පොඩි හාමුදුරුවනේ සෑම ගිහි එෙක්ම කියනවාක නිවනට ළඟයි නිවන් දකින්න ලේසි සැහැල්ලුයි කිය කිව්ට පොඩි හාමුදුනේ කිය ගොක්ගහිහෝ පැදි වෙන්නේ නෑ ඒ ගොඩක් ගිහි අයාතරෙන් බොහොම සුළුතරයකට විතරයි පැවිදි වෙන්න පුළුවන් පැවිද්ද ඉන්න පුළුවන් මාර්ත්‍යක ගොඩක් ස්වාමන් වහන්සේලා ඉදර තියෙන. පිරිවෙංවලත් ඉදර තියෙන අසුවෝ එකසිේ පන. එන් ගනහද බැවන් සහර තැන්වල හිටපු අසුවෙන් මංවිතරයි ඉන්නේ දැනට සමහරයි අපවත් වෙලා සමහරයි පි සංගොට සමාරය හිරේ බොහම සුළු ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයයක් සිවරතියල ගිහිල්ලා. සහර තැන්වල ගන හදල බැලුවම මගින් හන සමවිත හාදුරුතාම සිවරන ේද කියන හනිත් ඔොක්කම ෙදරගීල්ල. එනිසා මදකතියාගන්න පොඩිහර ඉන්න ලේසිත්නෑ. ඉන්න ලේ සිත්නෑ එන්න ලේ සිත්නෑ හැමෝටම එන්නත් බෑ හැමෝටම ඉන්නත් බෑ. ඉඳලා හැමෝටම බැබල එන්න බෑ ඉඒේ එනිසා පැවිද්ද රැකගන්න මෙ සෑම ස්වාමින් වහන්ස නමකටම අම්මගෙනෙක්ක ඉන්නවා. චත්තා කෙනෙක්කින්වා. පින්වත්න්නේ? මේ ලෝකෙ ලස්සන වෙන කාරණ කීපයක් තියෙන ගහක් තියනෙන කොටේ ගහ නිකන් තිබ්බට බෑ ගහේ මල් පිපෙන්ට ඕන මේ ලෝකී ඉරක් විරක්තිබුණන නම්මට හිතනවානිකා රෞද්‍ර වෙලා චන්ඩවෙලා විතරක් මේ ලෝක තියන තිබා දවල්ට රස්්නෙදීල රෑට සේසිල දෙන්න සඳකුත් තිබ්බම තමයි මේ ලෝකේ ලස්සන වනේ කෙෙන මංගහිතනවා. ඔය චන්ද්‍රයාගේ පාර්ශවය කට්ටියක්කින්නවා අපේ අතරිය. යා නිසත් මේ ලෝක ලස්සන වෙනවා. සඳුග පාර්සවේ ගටියේ තමයි පිනදිී අම්මලා අම්මලගේ මාසට දින විසි තුනක් විසිාතරක් විතර යෙන්නේ. මාසට. අම්මලාගේ සෑම දෙයක්ම පටන්ගන්නවා නේද. මුදු දානෙවට ඔොර ලෝසු බඳන්නවමට හැට්ටේ බොත්තංන්මට පෝරුවටන් අගින්නමට නේද. අම්මලාගේ සෑමදේම වමින් ආරම්භ වෙන්නේ තවතියෙනවා. අමලා දන්න තරමෙන් කල්පනා කළ බල වමෙන් හැමදේ මාරම්භ වෙන්නේ. අම්මලා සඳට්ට බාරයි සඳුකෙ කට්ටිය කලාව සහන්දරය භාවගුණය මෙම මෙච්චර ලතෙත්ව හිතන්න පුළුවන් ඇසට කඳළ වෙන උනුවෙන හිතක් දුනේ අම්මා තාත්තගෙන් ලැබෙන දීර වීර වික්‍රමාණිත බව එඩිතර බවන ජවසම්පන්න බලය තම තාත්තකෙන් ආවෙේ ජාන ගුණේ තාත්තක භාව ගුණේ අම්මගෙනාව නැටුම සෞුන්දරය කලාව ගීතය කවිය ආදරය සෙනිහස ලතෙත් බව මේ ක්කුම අම්මගෙන්ආවා. අම්මලා. මේ ලෝකයේ අම්මලා අපිට විවිධ චරිතෙන් නංගී අක්කා ආච්චි නැන්දා නැද අම්මා කියලා අපි කියන්නේ. නේද. අම්මා නැගනය සහෝදරය දියනිය ඕන තැන්වලින් අපිට මේ කාන්තා චරිතය අපි ජීවිතය හම්බව වෙනවා. ාසනක වස්යෙන් අපි පැවිදධන් විදියට උපසක අම්මල උපාසක මාතාාව ඕ නේද. බුදුහාදුරු දේශනා කළේ නැගැනයක් විිලිබඳව හිතනවා වගේ හිතන්න කියලා. අම්ම කෙනෙක් හිතනව වගේ හිතන්න කියලා. බුදු හාමුදුරුව දුන්නේ අපේ හාමුදුරුවනේ කාන්තාවන්ට මාතු ගාම අම්මගේ පැත්තෙක අය කියලා කිවේ. ඔය ගැනිය ගැහැනිය කියලවත් කිවෙන. මේ ලස්සන නන්තිබන පාලි භාෂාවවෙත් තියනවා ධර්මේත් ලස්සන නං යොදල තියනවා මේ කාතාව අඳරන්ුවන්. කාන්තාවන්ගේ සුන්දරත්වේ වරනාා කරන්න බහෝ වචන භාවිතාක තියනවා කාන්තාවට යෙද පුදීපපු නම් බොහම ගෞරවාන් විත ලස්සන ති අද කාලෙ නංගේ හෙමනේ භාග කියන කියන්නේන හම්ලට කියන මංවගේ ගෑනින නත් කෝදයක්කු භාගයක් තියන කිය ඒ මහන කාන්තාවන්ට කොන්දක් නෑ මිනිිය ගෑණට කියන බාග කියන ඔන්නේ නොව මගේ කෑල්ල කියනවා නේ කසාද බධින දවශ්‍ය කියනන්නත් ොනට වෙනවනි. ඒද යාලූ කියන්නන්නේෙ හෙමයි. කසාද බධ දවස්ේල තමන්ගේ බිරිඳ අගවරෝ කල්ල පටන්ගෙම පෞදස ය නට සේමල ආන්ටලා. යනකොට මොන්රාගල හරයම් වැඩිින් එක. මෙන්න විල් බැරැක්ක තියල මනවාරී අරගෙන යනවා. විල්බර මනවාලය අල්ලු කරගෙන යනවා. මමගේ මනවාලියයක්න බැල ගාන පො ගෑල්ල කර අරුව කොට. කසාද බඳින දවස් සියලු සේ සත වියදං කල තැලිපිළි දාල. අද්දා මගුල් කාල හත්මුතු පරම්පරාවේ ඥාතිය කතු කල්ලා මේ මොද පෙනවාදේ විර බිරිඳදට මංගතන උපරම ෞරවන්නේ පොරුවේ චත්‍රගෙන ගෞරවතී. ගෞර වක්ත්තේන එතැන මහපුදුම ගෞරවයක්තින බදුගුණ කියලා. නේද ගෙදරට මනමාියයක් ඇන්දන්ගෙන දවස ජවිතයක් ආරම්භ කර දෙවැනි උපතක්වාද. එදා මනමාලෙට ඇයි නිගවුර කරන්නේ ඉතින් සහර මනමාලියන්ගේ මූුණන දැක්වනක් හිෙනවා මේ හරිම් ල විල්බැකින් අරම්පලයල්ලක අද විත්තරෙන් ෙට ඉඳදල මගේ අතෙන වැඩිද ඹලට දෙන්නන්කො කන්න කියලවගේ සමහතායි වරෝගෙනින් නේද. එනිස මතකතියාගන්න මංහිතනවා කාන්තාවන්ට හරි අගවරව.